අයිබෝවන් මගේ පුංචි පැටවුන්ට ටික දවසකින් මම පුතාලව හම්බ වෙන්න ඉන්නේ. ඉතින් ඒකට මට සමා වෙන්න පුතේ වැඩ ගොඩාක් තිබිලා තමයි. ඉතින් දැන් ටීචර් මේ ඊට පස්සේ පුතාලවට කතා කරන්නේ. හරි. දැන් අපි පුතාලට දැන් මං එදා හැඩතල පොතේ යලවන්න කියලා කිව්වේ ත්‍රිකෝණෙනේ නේද? අපි ත්‍රිකෝණය ලෙව්වා. ඊට පස්සේ ලොකු ත්‍රිකෝණේ පොඩි ත්‍රිකෝණය ලෙව්වා. ඊට පස්සේ ඔව් මලක් ඇලෙව්වා නේද? ගොඩක් දේවල් ඇලෙව්වනේ. හරි. දැන් අද අපි ත්‍රිකෝණයෙන් තව අලවනවා අයිස්ක්‍රීම් එකක්. හරිද? අයිස්ක්‍රීම් එකක් අලවන ඕන. දැන් අම්මට හරි තාත්තට හරි කියලා නැත්නම් මගේ පුතාලටත් දැන් ලොකු පන්ති අයට පුළුවන් මේ ඔන්න චුට්ටක් උල දිගට තියෙන අයිස්ක්‍රීම් ගොට්ටේ හැඩි අයිස්ක්‍රීම් කෝන් එකක් තමයි අපි අලවන්නේ. ඔන්න දැන් අයිස්ක්‍රීම් කෝන් එක මේ වගේ පුතාලගේ පොතේ ඔන්නම පිටුවේ ඔහොම ඇලෙව්වා. හරිද? ඊට පස්සේ පුළුන් හරි පේපර් සර්වියට් එකකින් පුළුවන්. දැන් මං ගන්න පේපර් සර්වියට් එකක කෑලි ටිකක් මුndi කරලා මේ විදිහට අයිස්ක්‍රීම් වගේ මම තියනවා. වලාකුළු වලාකුළු වගේ නේද අයිස්ක්‍රීම් ගොට්ට මගේ පුතාලා කන්න කැමතිම જાතිය නේද? චූටි පුතාලට. ඔව්. ඔන්න දැන් මේ විදිහට මුndi කරලා ඔන්න දැන් මම පේපර් සර්වියට් එකේ කෑලි තමයි තියන්නේ. හරිද? ඕගොල්ලන්ට පුළුන් තියෙනවා නම් පුළුන් දාන්නත් පුළුවන්. හරි. මේ විදිහට අයිස්ක්‍රීම් හැබැයි සෙම හැදුනහම නම් කන්න හොඳ නෑ නේද? සෙම හැදුනහම අපි චුට්ටක් අයිස්ක්‍රීම් කන්න නැතුව පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ සෙම ඉවර වුණාට පස්සේ නම් ඉතින් කන්න පුළුවන් නේද? ඔව්. ඊට පස්සේ කන්න. දැන් අයිස්ක්‍රීම් ජාති ගොඩක් දේවල් ගොඩක් ගොඩක් ඒවා තියෙනවානේ. ප්‍රොටෙන්නක් තියෙනවා. මොනවද? වැනිලා අයිස්ක්‍රීම් තියෙනවා. චොක්ලට් අයිස්ක්‍රීම් තියෙනවා. මගේ පුතාලා එක එක දේවල්නේ කන්න කැමති. ස්ට්‍රෝබෙරි තියෙන රෝස පාටයිනේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ආ ඔය විදිහට මම දැන් අයිස්ක්‍රීම් කෝන් එක පුතාලට පුළුවන් හදා ගන්න. ආ දැන් ගම් ගාන ඇඟිල්ල මතක ඇතුව ඔහම තියාගන්න. පේනවනේ ටීචර් තියාගෙන ඉන්න හැටි ගම් ගාන ඇඟිල්ල. දැන් ඒක නිසා තමයි මට මෙහෙම කොලේ අල්ලනකොට මේ ගෑවෙන්නේ නැත්තේ. හරි. ඔය විදිහට අයිස්ක්‍රීම් ටික අපි දැන් හදාගත්තා. අන්නහම චූට තියෙනවා. අයිස්ක්‍රීම් කෝන් කන්න මගේ පුතාලා ආසයි. හැබැයි ටික විජහට කෑවේ නැත්තම් මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් කෝන් එකේ මේ ඕ ගොට්ට ඕ හිල් වෙනවා නේද යටින්? අයිස්ක්‍රීම් බේරි බේරි යන්නේ චූටි පුතාලව තෙමෙන්නම. හරි. ඔන්න දැන් අපි අයිස්ක්‍රීම් ගොට්ට අලෝ ගත්තා. දැන් ඊට පස්සේ පාද පැන්සල් අරගෙන අයිස්ක්‍රීම් ගොට්ට පොඩ්ඩක් පුතාලට පුළුවන් මෙන්න මෙහෙම හැඩයට ඉරි ගහන්න. ඔන්න ඔහම හැඩයට ඉරි ගහන්නකෝ. ඔන්න ඔහම ළඟ ළඟ මේ පේන හරිය ගහගත්තාම ඇති. ඔන්න ඔහම ඔහම ඔන්න ඔහම ඔහම මේ හැඩයට හැඩයට පොඩි ඉරක් ගහන්න. හරි. ඊට පස්සේ මේ විදිහට ඔහොම කොටු කොටු හිටින විදිහට උඩේ ඉඳන් පල්ලෙහාට විදිහට මෙහෙම මගේ පුතාලට පුළුවන් ඔහොම ඉරි ගහන්න. ඔන්න ඔහොම. හරි. හරි. දැන් අපි අයිස්ක්‍රීම් එක හරි. ඔන්න දැන් ත්‍රිකෝණයෙන් එතකොට අපි තව නිර්මාණයක් කළා. දැන් තව හැඩතලයක් මම මගේ පැටවුන්ට කියා දෙනවා. මේ බලන්න. ඔන්න මේ විදිහට අයිස්ක්‍රීම් එක තියෙන ඕනේ. පුළුන් වලින් හරි පේපර් සර්වියට් වලින් හරි පුතාලට පුළුවන් අයිස්ක්‍රීම් එක මේ විදිහට අලව ගන්න. හැඩතල පොතේම අලවන්න පුතේ ඈ. හැඩතල පොතේම අලවන්න. දැන් ඊට පස්සේ මම තව හැඩයක් අද පුතාලට කියලා දෙනවා. අපි කරමු බිත්තර හැඩේ. මේකට ලස්සන නමක් කියනවා ලොකු පන්ති වල ඉන්න අයියලා අක්කලා. ඔව්.
ඒගොල්ලෝ මේකට කියන්නේ ඒගොල්ලෝ මේකට කියනවා ඕවලාකාර හැඩය කියලා. ඕවලාකාර හැඩය. අපි කියමු අපි චූටි පැටවුනේ නේද මගේ පුතාලා චූටි පැටවුනේ. අපි කියමු බිත්තර හැඩය කියලා. බිත්තර වගේනේ බිත්තරයක් ගේන්නේ අම්මලා තම්බලා දෙන්නේ බිත්තර. ආ බිත්තර කුකුළු පැටවුන්ගේ බිත්තර කුරුළු පැටවුන්ගේ බිත්තර. ආ හරි. ඔන්න ඔහම තමයි ඕවලාකාර හැඩය. බිත්තර හැඩය. හරිද? හරි. අපි මේක කරමුකෝ. මම මෙහෙම කරන්නේ කොලේ නවලා කරන්නේ මොකක්ද දන්නවද? මගේ පුතාලා මේවා කරන්න ඕනේ හැඩතල පොතේ. දැන් හැඩතල පොත ඔයගොල්ලෝ ගාවනේ තියෙන්නේ. ඒ නිසා හැඩතල පොතේ කරන්න. හැඩතල පොතේ තමයි ඔයගොල්ලෝ පිටුවෙන් පිටුවට කරන්න ඕනේ. ඔන්න. දැන් අපි අලෝගම්ම ඕලාකාර හැඩය. මොකද්ද මේක? ඕ. බිත්තර හැඩය. මොකද්ද? බිත්තර හැඩේ මුලින්ම එක පිටුවක මෙහෙම අලව ගන්න. මැද්දට වෙන්න ඔහොම අලෝ ගන්න බිත්තර හැඩය. ඔන්න බිත්තර හැඩය අපි අලෝ ගත්තා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අර අපි අර අනිත් පින්තූරත් එක්ක කරුවා වගේම ලොකු මේ ලොකු බිත්තරයයි පොඩි බිත්තරයයි එහෙම අලවන්න පුළුවන්. මෙතන ලොකු බිත්තරයක් අලවන්න මෙතන පොඩි බිත්තරයක් අලවන්න ඒ පාටින්ම. ලොකු බිත්තරයක් ඇලෙව්වා පොඩි බිත්තරයක් කලවන්න. අපි ඔන්න ලොකු එකක් ඇලෙව්වා. දැන් මගේ පුතාලා දන්නවනේ ලොකු රූපය මේ ඕවලාකාර හැඩේ ලොකු රූපය ලොකු රූපය. ඊට පස්සේ අපි පොඩි රූපය අලවමු. ඉතින් දැන් අපි අලවනවා ඕලාකාර හැඩේ පොඩි එක බිත්තර හැඩේ පොඩි බිත්තරය. ඔන්න ඔහම ඇලෙව්වා. හරි. දැන් එතකොට පිටු දෙකක්. ඊළඟට අපි අලවනවා ඕලාකාර හැඩේ බිත්තර හැඩේ අපි කපනවා දෙකට. දෙකට කපලා අපි අලවනවා කෑලි දෙක. කෑලි දෙක නැවත එකතු කළා. ත්‍රිකෝණික කෑලි දෙක එකතු කළා. අපි එහෙම අලව ගන්නකොට පුතාලා හොඳට මතක තියාගන්න එක කෑල්ලක් අලවගෙන ඉන්න. දෙකම එක සැරේ මේවා කරන්න යන්න එපා. එක කෑල්ලක් ගම් ටිකක් ගහලා එක කෑල්ලක් අලව ගන්නවා. ඔන්න ඔහොම ඊළඟ පිටුවේ මම එක කෑල්ලක් අලව ගත්තා. ඊළඟට මේ කෑල්ල තියලා අපි බලනවා. මේක හරියටම හරිද? කොහොමද කියලා තියලා බලන. හරි. ඔහොම. මේක පොඩ්ඩක් ඈත් වෙලා ඇලෙව්වොත් එහෙම මැද්දෙන් පාරක් වගේ හිටින්න. එතකොට හොඳ නෑ. දැන් මේ චූටි ඇඟිලි වලින් මගේ පුතාලගේ චූටි ඇඟිලි වලින් අල්ලලා මෙහෙම තියලා මෙහෙම කරලා මේවා ඇස් දෙකෙන් බලලා මෙහෙම ඇලෙව්වහම තමයි මගේ පුතාලට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දැන් අම්මා ඇලෙව්වොත් එහෙම ඇලෙව්වොත් පුතාට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැහැ පුතා. ඒක නිසා මේ පුංචි වැඩ තමයි පුතේ මේවා. මේවා බොහොම පුංචි වැඩ. ඒ වුණාට මේවා බොහොම වටින වැඩ. මේවා බොහොම වටින වැඩ. ඒ නිසා මගේ පුතාට මේවා කරන්න ඕනේ තනියේ. අම්මගේ උදව් අරගෙන අම්මව ළඟින් තියාගෙන ලොකු පන්ති බබාලයි පොඩි පන්ති බබාලයි දෙගොල්ලම මේවා කරන්න ඕනේ. බයි මේ බලන්න දැන් මෙහෙම ඇඟිල්ලෙන් අල්ලනවා. අපි මෙහෙම බලනවා. හොඳට බලනවා. ඉර ගන්න තියෙනවද බලනවා. ඔන්න ඔහම බලලා බලලා ඔන්න අපි ඇලෙව්වා ඔන්න විතරයක් හදාගත්තා. ඕන්න අපි දෙකට කපලා හදාගත්තා. හරි. ඔන්න දැන් ඊට පස්සේ අපි විතර හැඩින් අපි රූප දෙකක් හදන්නයි දැන් හදන්නේ. මොනවාද? අපි එකකින් හදමු විතර මාමව. කවුද? බිත්තර මාමා. දැන් මේ තියෙනවානේ අන්න. අපි බිත්තර මාමාගේ රූපය හදන්න ගන්නෙ මේ ඕලාකාර හැඩේ බිත්තර හැඩේම රවුමක් කපලා. ඔන්න දැන් මම අලවනවා. මම යාවැලිව්වා. ඔන්න කකුල දාන්නත් කකුල් ටික දාන්න චුට්ටක් ඉඩ තියාගන්න. අත් දාන්නත් චුට්ටක් ඉඩ තියාගන්න. හරි.
ඔන්න දැන් බිත්තර මාමගේ අපි අඳිමු සරම අඳිමු ඔන්න දැන් යාට මුලින්ම අඳිමු අපි සරම ඔන්න සරම ඉරි ඉරි සරම කොටු කොටු සරමක් අඳමු අපි යාට ඔන්න කොටු කොටු සරම ඔන්න හොම හරි ඊට පස්සේ අපි වෙන පාටකින් ගහමු අපි යාගේ අනිත් පැත්තට සරමක් තමයි ඇඳලා ඉන්නේ නේද? මගේ පුතාලත් සරුන් අඳින්න ඕනේ දැන් චූටි කාලේ ඉඳන් පුරුදු වෙන්න. සරුන් අඳින්නේ ඉති අයියලානේ දැන් ඉන්නේ නේද? බිත්තර මාමා නම් සරම ඇඳගෙන ඉන්නවා. ඔන්න දැන් බිත්තර මාමාගේ S2. බිත්තර මාමාගේ S2 අපි ඔන්න කල්පාටින් දැම්මා. ඔන්න එහි බම්බි දැම්මා. හරි. අපි යාට කටක් දාමු ඔන්න කට ඔන්න බිත්තර මාමගේ කට හරිද හරි ඕ අපි පොඩි නහයකුත් දාමු නැත්තම් හොඳ නෑනේ නේ ඕ පොඩි නහයක් දාන හරි ඔන්න දැන් බිත්තර මාමගේ මූණයි සරම ඇඳා ඊට පස්සේ අපිට අලව ගන්න පුළුවන් එයාට කකුල් අලව ගමු ඔන්න කකුල් අලව ගන්න මේ වගේ ටික පටියක් අර ඊට පස්සේ අපි ඇලෙව්වා කියලා බල චූට දිග වැඩි වුණාම අපිට පුළුවන් පොඩ්ඩක් කපලා දාන්න හරි මේව මේ හැම දෙයක්ම මගේ පුතාල හිතින් හිතලා කරන්න ඕනේ ආ දැන් මේ කකුල මම දානවා කකුල මේ හැඩයට කැපුවොත් හොඳ මේ ගානටම කකුල තියෙන්න ඕනේ දැන් කකුල් උන සමහර කකුල් තියෙනවානේ සමහරුන්ගේ නේද හීනියට තියෙන කකුල් තියෙනවා මහතට තියෙන කකුල කමන්නේ කමන්නේ චූටි පැටවුනේ චූටි පැටවුන ඕනේ මේ කතුරු අල්ලලා කපන එක පැන්සල අල්ලලා අඳින එක හරිම වටින දෙයක් දැන් ඕගොල්ලෝ දැන් අවුරුදු ගොඩාක් දැන් මාස ගාන තිස්සේ ගෙදෙට වෙලා ඉඳලා ෆෝන් එකම ඔබ 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 ඉඳලා හරියන්නේ නැහැ නිර්මාණ දෙයක් කරන්න ඕනේ නිර්මාණයක් කරන්න ඕනේ තනියෙන් නේද කතුර අල්ලන්න දෙන්න අම්මලා ගුලි කරන්න දෙන්න ඈ එතකොට තමයි හොඳ දරුවෙක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ ඈ නැත්නම් ඉතින් ඕ යන්ත්‍රයක් වගේ තමයි ඉතින් නැත්තම් නම් ඉතින් අම්මලා කියන දේම කරලා හැදෙන ළමයි එහෙනම් දැන් යාට අපි කකුල් දෙක දැම්මා ඊට පස්සේ අපි දාමු අත් දෙක අත් දෙකත් අපි ඒ වගේම කොළ කෑලි දෙකකින් දාමු. දැන් මෙහෙම පොඩි පටියක් කපාගෙන තිබුණාම පුතාලට පුළුවන් අත් දෙක මම දාන්න. අත පොඩ්ඩක් අපි ඔන්නම හරිද? දැන් දාන්නකො විතර මාමගේ අත් දෙක. මෙන්න මේ හරියෙන් දාමු නේද අපි? චුට්ටක් වැඩ වැඩ එහෙට ගියොත් එහෙම අපිට මූණෙන් වගේ වෙනවනේ ඒ නිසා අපි යාගේ අත් දෙක පොඩ්ඩක් පල්ලෙහාට කරලා මේ හරි ඉඳා ඔන්න හම් ආ ඔන්න දැන් මේ කාටක් නේ හා ඔන්න ඊළඟ අතක් දාන විතර මාමා මේ විදිහට හදාගත්තා. හරිද? අපිට තව පුළුවන් පුංචි දෙයක් කරන්න. මම කියවන පුතාල හැමතිස්සෙම මේ නිර්මාණයක් කරන්න සූදානම් වෙලා තියෙනවා නම් හරි හොඳයි කියලා මට මේ දැන් හිතුණා. මෙයාට මෙහෙම කළා නම් හොඳයි කියලා. අපි එයාට දාමු බලන්න මේ තොපි පොඩ්ඩක් දාමු බලන්න. ඔව්. තොපි පොඩ්ඩක් දාමු බලන්න. තොපියක් හැඩයට මම අපි හිතලා බලමු අවුම කපලා දාන බලමු කොහොමද කියලා වැඩි ආ හරි ඔන්න දැන් ඉතින් මගේ පුතාලට මෙහෙමත්
කරන්න දුන්න නම් හොඳයි කියලා. අන්න හරි. හරි. එන්න දැන් මෙතර මාමා ඉන්නවා. කොබලන්න වෙන්නන්න බලන්න ඔයගොල්ලන්ගේ. ෂෝක් ෂෝක්. හරි ලස්සනයි. හොඳේ? ඔන්න ඔය විදිහට මගේ පුතාලා මෙතර මාමාව අලව ගන්න ඕනේ. හරිද? පේනවද කට එහෙම? තව පොඩ්ඩක් නම් කට අපිට මෙහෙමත් කරත හැකියි. මේ කට පොඩ්ඩක් එයා මෙයා ටිකක් ඉනවලා ඉන්න විදිහට ඉනවලා ඉන්නකොටනේ අපි කවුරුත් ලස්සන අපි කවුරුත් ලස්සන නෑ බුම්මගෙන ඉන්නකොට බුම්මගෙන ඕ ආ මෙහෙම ඉනවලා ඉන්න විදිහට ඔන්න විතර මාමාව අලෝ ගත්තා හරිද ඔන්න දැන් ඊළඟට තවත් ලස්සනම ලස්සන ලස්සනම ලස්සන එකක් මම අලවන්න යන්න හරිද ඒකත් හැබැයි හදතල පුතේම තමයි හොඳද හරිද හා ඔන්න දැන් මේවා කොහොම එක දිගට එක දිගට එක දිගට කරගෙන යන්න මගේ පුතාලට බෑ මේ සැරේ ටිකෙන් ටික කරන්න ඔන්න දැන් මේ මොකද්ද ආ ඒකත් බිත්තර හැඩේම රවුම ඔන්න දැන් මේ බිත්තර හැඩේ රවුමින් දැන් බිත්තරේ මගේ පුතාලා දන්නවනේ බිත්තරේ ඇතුලේ අපිට පුළුවන් බිත්තරේ මේ කිකිලි රත් කරාම අපිට හැදෙනවා මේ කුකුළු පැටව්. එයා කුකුළු අම්මා බඩ යටින් තියාගෙන බිත්තර ටික රත් කරනවා රත් කරනවා රත් කරනවා රත් කරනවා. රත් කළාම ඒ රස්නෙට ඒ ඇතුලේ තියෙන අර බිත්තර කහමදේ තියෙනවනේ ඒ කහමදේ තමයි කුකුළු පැටියා වෙන්නේ. එන්න කුකුළු පැටියා ඊට පස්සේ ඒ කහමදෙන් හැදිලා මේ කුකුළු පැටියේ විතරේ ඇතුලේ ඉන්නවා. ඕ ටික දවසක් යනවා හැබැයි දැන් අපි ගෙනහලා බිත්තර කන්නේ ඒකේ කුකුළු පැටව නැහැ. ඒ කුකුළු පැටව හැදෙන මේ හැදිලා නැහැ ඒ බිත්තරේ. හරි? ඔන්න දැන් මේ විදිහට ඔන්න දැන් අපි කපාගත්තා. දැන් පුතාලට අම්මලට පුළුවන් පොඩ්ඩක් මේක ළමයින්ට ඇඳලා දෙන්න පුළුවන්. නැත්තම් පුංචි පන්තියට නම් කපලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විදිහට ඔන්න දැන් බිත්තර කට්ට. හරිද? අපි මෙහෙම කරමු. දැන් පුතාලගේ හැඩතල පොතේ තියෙන්නේ සුදු පාට කොළයක්නේ. සුදු පාට කොළේම මේ බිත්තර කටුව ඇලෙව්වොත් පේන්නේ නැති නිසා අපි පාට කොළයක් උඩින් අලවලා ගමු. තේරෙනවද? පාට කොළයක් උඩින් අලවමු. බිත්තර කට් මේ නැත්තම් මේ ලස්සන වැඩේ පේන්නේ නැහැ. මේ විදිහට අපි පාට කොළයක් මගේ පුතාලට අම්මලා අලෝලා දෙන්න. හරි. ඔන්න දැන් අපි බිත්තර පැටියා බිත්තර මේ කොහොමද එන්නේ කියලා තමයි දැන් මේ කියා දෙන්නේ. එන්න මෙහෙම. එන්න දැන් බිත්තරේ අපි බිත්තර කටුව. මේ තියෙන බිත්තර කටුවේ මම කපාගත්ත අනිත් කෑල්ල. මේක. එන්න දැන් බිත්තර කටුව අපි අලවමුකෝ. ඔව් දැන් මතකයි නේද නම බිත්තරේ. ඌ ටිකක් ඔය අපේ මේ හොඳට දන්න පුතාලට නම් මතකත් හිටී ඕවලාකාර හැඩය බිත්තර හැඩයට කියන අනිත් නම තමයි ඕවලාකාර හැඩය හරිද දැන් ඊට පස්සේ දැන් මේ දැති ටික අලවන්නේ නැහැ හොඳේ දැති ටික මුලින්ම අලව ගන්න නැහැ ඊට පස්සේ දැන් තව කුකුළු පැටිය හදන්නත් අපි ගන්න මේ වගේම මේ ඕවලාකාර හැඩේ මේ කහපාට රවුමක්. ඔන්න දැන් මතක තියාගන්න දැන් මෙහෙම කුකුළු පැටියා මේ ඇතුලේ ඉඳන් එන විදිහට තමයි මේ අපි අලවන්නේ. ඇතුලේ ඉඳන් එන විදිහට. ඊට පස්සේ ඔන්න දැන් මං කිව්වනේ අර බිත්තර කහමදෙන් කියලා පැටිය හැදෙන්නේ. ඕනම මේ දැති ටික අස්සට මොම රිංගවන්න. හරි. ඔන්න. හරි.
දැන් ඔන්න දැටි ටික කොහොම දැම්මේ හැටි ආ ඔන්න දැම්ම ඊට පස්සේ දැන් මේ චූටි පැටියට අපි දාමු අත් දෙක මොනවද දාන්නේ අත් දෙක ඔන්න යාගේ කකු අත් දෙක හරිද ඔන්න අත් දෙක දැම්මා ඔන්න දැන් ඔන්න මාත් දෙක දාන්න මේ ඒකත් අර ඇතුළට වගේ දාන්න පුළුවන් නම් පුතේ වඩාත් ලස්සන ඕන්න මට පොඩ්ඩක් වැරදුනා ඔන්න බලන්න අපිට මෙහෙම අතේ අර ඇඟිල්ල වගේ තියෙන එක පුතේ මේ මේ අත් දෙක කියන්නේ තටු දෙකනේ ඔන්නම පොඩ්ඩක් මේ මේ මහතට අරන් තියෙන කෑල්ල උඩ පැත්තට හිටින්න ගන්න හොඳේ ඔන්න ඔහොම නැත්තම් කැතයි මේ එයාගේ තටු දෙකේ එයාගේ තටු දෙකනේ අත් දෙක වගේ තියෙන මේ මේ ගන්න මෙහෙම ගහන කොක් 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 ගාන ගහන අනේ හරි ඔන්න දැන් මේ අත් අඩු දෙක ඔහම තියෙනවා ඊට පස්සේ අපි යාට ඔළුවට දාමු ඉතින් ලස්සන පොඩි කෑල්ලක් දාගමු කුපටන් ගැර තියෙනවනේ ලොකු වුණාම තමයි ඉතින් මේවා තියෙන්නේ ඉතින් අපි පොඩ්ඩක් ලස්සන දාගමු චූටි කාලේ තියෙන විදිහට උම් ලස්සන දාගමු ඔන්න උම් කෑල්ලක් දාගත්ත ඊට පස්සේ අපි දාමු S2 S2 දාගමු S2 දැම්මම තමයි පුතේ ඕනම රූපයක මේ ලස්සන එන්නේ S2 කළු පාටෙන් අම්මට කියලා බෝල දෙකක් දාගන්න ඔය නැත්තම් නැටි මේකෙන් අඳින්නත් පුළුවන් ඉතින් ඔන්න දැන් චූටි හොට ඔන්න චූටි හොට හැබැයි චූටි හොට මේ මැද පොඩ විතරයි අපි ගම් ගන්නෑ ඔක්කොගෙම ගම් ගෑවෝ නිකන් ඉස්සිලා තියෙන මේ මේ විතරම දැන් මේ චූටි පැටිය කෑ ගහන විදිහට තමයි පේන්නේ මේ මේ දෙපැත්තෙම මේ ගම් ගන්න මැද ටිකේ විතරයි ගන්න ඔය ඕන කෑ ගහන විදිහට තියෙන ඔය මේ බෑ මේ දෙපැත්ත මං ඇලෙවේ නෑ මැද විතර ගම් පොඩ්ඩක් ගෑවි හරිද ඔන්න දැන් ලස්සනයි නේද ආ පුතාලා ලෝපේ එකක් හරි ලස්සනයි හරිම ලස්සනයි ඔව් අපිට පොඩ්ඩක් ඉඩ තිබුණා නම් මේ බිත්තර කට්ටත් මෙහෙම අලව ගන්න තිබුණා. දැන් මගේ පින්තූරේ ඉඩ නෑ අලවන්න. ඔන්න දැන් එහෙනම් බිත්තර හැඩයෙන් කරන නිර්මාණ දෙකක් මං කියලා දුන්නා. හරිද? දැන් මේ හැඩදල පොතේ දැන් පුතාලා බලන්න තව තව අපිට කරන්න පුළුවන් නිර්මාණ මොනවද කියලා. දැන් අපි තව තියෙනව හැඩ මේ වෙසක් කූඩු වගේ හැඩ තියෙනවා. ඒ වගේ දේවල් වලින් පුතාලට පුළුවන් මේ හැඩතල පොත ඉවර වෙනකම්ම ලස්සන ලස්සන නිර්මාණ හොයලා අම්මලත් එක්ක එකතු වෙලා අලව ගන්න. දැන් අපි මොන්ටිසෝරිය පටන් ගන්නකොට මගේ පුතාලා හැඩතල පොතේ හැඩතල මේ වලින් පින්තූර ගොඩක් අලෝගෙන එන්න ඕනේ. පොත ඉවර වෙනකම්ම අලෝගෙන එන්න ඕනේ. මම දැන් හැඩතල පුතාලගේ පුතාලට උගන්වන්න කියලා තියෙන හැඩතල මං උගන්නලා ඉවරයි දැන් අපි රවුම කළා කොටුව ත්‍රිකෝණය බිත්තර හැඩේ එතනින් එහාට මගේ චූටි පුතාලට මතක හිටිනවා අඩුයි තව කරන්න තියෙන්නේ අපිට දැන් මේ වෙසක් කූඩුවේ හැඩේ කළා ඊළඟට වෙසක් කූඩුවේ රැලි දාන විදිහට ඒකත් පුතාලා අම්මලත් එක්ක එකතු වෙලා අලව ගන්න හරිද එතකොට ලස්සන හැඩතල පොතකුත් අරගෙන තමයි ඕගොල්ලෝ මොන්ටිසෝරියේ පටන් ගන්නකොට එන්න ඕනේ හරිද හොඳයි මගේ රත්තරන් පුතාලා දැන් හොඳින් ඉන්නව නේද? ඔව්. කොත්තමල්ලි දීලා. ඔව්. හැමදාම දත් මැදලා. අම්මට තාත්තට සාදු කියලා වැඳලා. ඔව්. හොඳට ඉන්න ඕනේ. ගොඩක් ලස්සනට ඉන්න ඕනේ. හැමදාම උදේට නැගිට්ටාම නැගිට්ට පැඳුමින්ම ඉන්නේ නැහැ. මූණකට සෝදලා අලුතෙන් අඳුමක් ඇඳලා. හොඳට බත් කාලා කොළමැල්ලුම් කාලා ලස්සන වෙලා එන්න. අපි බලමු කොන්සෙප්ට් එක කරන්න පුළුවන්ද කියලා ලස්සන පුතාලා දානවනේ මම හොඳේ ඔක්කොම ලස්සනයි. එහෙනම් මම අදට සමු ගන්නවා මගේ පුතාලට තුරුණුවන් සරණයි ආයුබෝවන්.